අයිබෝන් යාලුවනේ චැනල් එකක් පටන් ගත්ත හෝම් ටීවී කියලා නිවාස සම්බන්ධව සහ කාර්මික දැනුම ඔයාලට උගන්වන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. නිවාස වලට ආස කරන නිවාස හදන්න ආස කරන නිවාස අසන්න නිවාස හදන්න ආස කරන ඔයාලා හැමෝටම චැනල් එකත් එක්ක එකතු වෙන්න කියලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න. ඔයාලට වැදගත් වෙන වීඩියෝ පෙළක් ඉස්සරහට මම දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ගෙවල් හදන්න ඉන්න හදාගෙන ගිහිල්ලා මග නැවතලා ඉන්න ඒ වගේම හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කන්ස්ට්‍රක්ෂන් ආයතන කියලා බාර දෙන්න ඉන්න ඔයාලා හැමෝම වෙනුවෙන් තමයි මම මේ channel එක පටන් ගත්තේ. ඔයාලට වැදගත් වෙන බොහෝ වැදගත් වෙන කරුණු ඔයාලට කියලා දෙන්න. ඉතින් ගෙයක් හදන්න බලාපොරොත්තුෙන් ඉන්නව නම් අනිවාර්යෙන්ම මේ කරුණු ඔයාලා දැනගෙන තියෙන්න ඕනේ. කන්ස්ට්‍රක්ෂන් ආයතන කියලා බාර දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නව නම් අනිවාර්යෙන්ම දැනන් තියෙන්න ඕනේ. ඒ වගේම ඉගෙන ගන්න ආස කට්ටිය ඉන්නව නම් ඉලෙක්ට්‍රිකල් ගැන, ප්ලම්බින් ගැන, ඊපස්සේ පේන්ටින් ගැන, ලස්සන්ට ගෙවල් හදන්න ආස කරන මේ හැමෝටම තමයි මම මේ කතා කරන්නේ. ඉතින් මම දන්නා දේවල්, මම ඉගෙනගත්ත දේවල්, මගේ දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ channel එක හැදුවේ. කියන්න තියෙන්නේ construction field එකේ ඉන්න කෙනෙක් හැටියට ගෙවල් හදලා දෙන්න ඉදිරිපත් වෙන ඕන තරම් construction ආයතන අනන්තවත් තියෙනවා. ඉතින් construction ආයතන අනන්තවත් තිබ්බට ඔයාලගේ දැනුම ඉතාම අඩුයි. ගෙයක් හදන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාලට ඉතාම දැනගන්න ගෙයක් හදන්න ඉන්නවා. අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව දැනුවත් වෙලා තියෙන්න ඕන. සමහර විට ඔයාලා ලස්සන ගෙවල් දැකලා ඇති, ෆොටෝ දැකලා ඇති, 3D වීඩියෝ දැකලා ඇති ගෙවල් වල සමහර වෙලාවට කතා බහ කරලා ඉවර වෙලා හිතන්නේ අපිට බාර දෙන්න ලෝන් එකක් ගහන්න එකට මේ වගේ ගයක් හදාගන්න ඕන අපිට කියලා ඊට පස්සේ හදලා දෙනවා. ඒ වුණාට ඔයාලා දන්නේ නැහැ මේක හදන්නේ මොන මැටීරියල් දාලාද, මේකේ ප්‍රිමිටිය කොහොමද, එහෙම නැත්නම් මේක පල් පැවැත්ම කොහොමද ඒව ගැන හොයන්නේ නැහැ. එහෙම අනන්තවත් ආයතන අපිට හමු වෙලා තියෙනවා ගෙවල් ආයතන වලින් හදාගෙන ගෙවල් වලට ගියපු විශේෂයෙන් රාජ්‍ය සේවකයේ ඉන්න නිමාඩුවක් නැති මිනිස්සු ඇත්තටම අසරණ වෙලා තියෙනවා. මේ හදාගෙන ගියාට පස්සේ අවුරුද්ද දෙක යනකොට අර බලපු ලස්සන නැති වෙලා යනවා, පේන්ට් එකේ කලර් එක වෙනස් වෙනවා, ගේ තෙමෙන්න ගන්නවා, බාත්รูම් ලීක් වෙනවා, ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න. ඉතින් ගෙයක් හදන්න බලාපොරොත්තු වෙනව නම් මොනම කන්ස්ට්‍රක්ෂන් ආයතනයකට ගෙයක් හදන්න බාර දුන්නත් නැත්නම් බාස් කෙනෙක් ගෙදරට ගෙනලා තමන් හදාගත්තත් ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඕන. බාස් ලවා හෝ කන්ස්ට්‍රක්ෂන් ආයතනය ලවා හෝ හරිම දේ කරගන්න. මොකද කන්ස්ට්‍රක්ෂන් ආයතනය හදලා ගිහිල්ලා අවුරුද්ද දෙක තුන යනකොට ඊට පස්සේ ආයතනය හොයන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට තමයි ගේ බලපෑම තියෙන්නේ. සතුටින් ඉන්න ගෙයක් හදාගන්න තැන ඔයාලා වරද්ද ගන්න නැතුව ලස්සන්ට හදාගන්න නම් දැනුව අපිට ඉන්න ඕන. ලොකු ප්‍රශ්න ගොඩාක් තමයි ඔයාලා ගෙයක් හදන ගියාම ගේ දාන මැටීරියල් මොනවත් ගේ හොයන්නේ නැහැ. නමුත් පස්සේ තමයි ඒව ලෙඩෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි ගෙමු ලෝන් එකක් ගහලා ඉවරලා ලක්ෂ 25කට 30කට 35කට ගෙයක් හදන්න බාර දුන්නේ කියලා කන්ස්ට්‍රක්ෂන් ආයතනෙට. නමුත් ඒ ආයතනයේ පමණක් ආයතන හොඳ ආයතන ඇත්තටම තියෙනවා. ගොඩක් ආයතන තියෙනවා. ආයතනයේ දැන් මේ යන තත්ත්වෙත් එක්ක මිනිස්සු ඇත්තටම හිර වෙලා හැම ආයතනයක්ම කඩා වැටින් තත්ත්වයකට යන තත්ත්වයන් තියෙන්නේ. ඉතින් එහෙම එකේ ඒ වෙලාවට මිනිස්සු නොදුනිමත්මක භාවයේ අඩු වෙලා යන විදියට මිල මුදල් වලට වැඩ කරන අනන්තවත් තියෙනවා. ඉතින් ඒ හැම දෙයකින්ම අල දෙන්න වෙලා තියෙන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම දැන් බාත්รูම් එකක් ගත්තොත් දෙමහල් නිවසක බාත්รูම් එකක් හදන්න අපි කියමු සාමාන්‍ය හොඳ තත්ත්වයේ බාත්รูම් එකක් දාලාට ටයිල් කරලා හොඳට කොමසන්ට හදාගන්න ඕන ලක්ෂ 10ක් 15ක් විතර වේදම් කරන්න ඕන බාත්รูම් එකකට. නැත්තම් ලක්ෂ 2කින් 3කින් පුළුවන්. සාමාන්‍ය දැන් වෝටර් පොපින් එහෙම අඩුවට කරවතින් එහෙම එතන ලොකු කොස්ට් එකනේ වෝටර් පොපින් වලට. ඊට පස්සේ අවුරුදු 3 4 5 යනකොට තමයි ඒකේ ලීක් වෙලා යට කොටි ගැලවිලා එන්නේ. අවුරුදු 5 යනකොට ආයි සම්පූර්ණ බාත්รูම් එක කඩන්න වෙලා ආයි කරන්න. අන්න ඒ වගේ දැන් පේන්ට් එකක් ගත්තත් ඒ වගේ හොඳ පේන්ට් වර්ග තියෙනවා. අඩු පේන්ට් වර්ග තියෙනවා. සමහර විට ලස්සනට පාට ගාලා පහ පාට අතු පාට ගාලා කාමර වල අලංකරණය කරලා ඔයාට දෙන්න පුළුවන්. නමුත් අවුරුදු 3 7 යනකොට පේන්ට් එකම ගැලවිලා යනවා. ඊට පස්සේ ආයි තූරන්න ඕන ඔක්කොම කරලා ලොකු ගාණක් යනවා. මේ ඊටසේ පොටිත් අදින්න වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ නොයෙකුත් අවස්ථා තියෙනවා. මේ දවස්වල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සිමෙන්ති ප්‍රශ්නේ. ඉතින් සිමෙන්ති ප්‍රශ්නේට විසඳුමක් ලෙස කතරාදි කරන් ඉන්න ඔයාලට සාමාන්‍යයෙන් ඉතින් ලොකු උඩ පන්ති මිනිස්සුන්ට නෙමෙයි මම මේක කියන්නේ. සාමාන්‍ය මධ්‍යම පාන්තික රාජ්‍ය සේවකයෝ සහ අනිකුත් අයට තමයි.
ඉතින් මේ ඔයාලට කියන්න තියෙන්නේ කපරාදු වෙනුවට යොදා ගන්න පුළුවන් අඩු වියදමින් කරන්න පුළුවන් මේ කියන්නේ සිමෙන්ති වෙනුවට අඩු වියදමින් කරන්න පුළුවන් මැටීරියල් එකක් ගන්න. මැටීරියල් වර්ග ගුණක් තියෙනවා වැලි විශ් කරපු මේ කිලෝ 25 ඊටත් අඩුවෙන් කරගන්න පුළුවන් නිර්මාණයක් ගැන තමයි ඔයාලට මම කියන්න හදන්නේ. අපි කරමු. අපි ගිහිල්ලා මම මේ වීඩියෝ එක ගිහින් බලන්න ඔයාලා බලුවට පස්සේ අපි කතා කරමු. හරි යාළුවනේ ඔයාලා ගිහින් බලන්න ඇති මං පෙන්නපු වීඩියෝ එක මං දැන් දැනුවත් කරන්නම් ඔයාලා වීඩියෝ එක අපි ඇදලා තියෙන ටයිල් මෝඩ තමයි ඉස්සරහට ටයිල් මෝඩ මිස් කරලා ඉවරලා මැෂින් එකෙන් හැන්දක් ආකාරයෙන් හැබැයි බිත්ති වල පොඩි පොඩි තැන් ලොකු ලොකුවට හිල් එහෙම තියෙනවා නම් ඒව අනිවාර්යෙන් සිමෙන්ති පොඩ්ඩක් මිස් කරලා වැලිත් එක වහගෙන තියෙනවා නැත්නම් හරියට ලස්සන්ට ළඹේට බිත්ති මැදලා තියෙනවා නම් අපරාධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කෝඩ් දෙකෙන් ලස්සන්ටම ෆිනිෂ් කරගන්න පුළුවන්. අපි මේක මේ දාපු එකේ මට වැඩි දුර වීඩියෝ කරගන්න බැරුණා ඇතතරම ඉස්සරහට මම ඔයාලට ඔයාලා කමෙන්ට් කරන්න මම ඔයාලට අරගෙන එන්නම් වීඩියෝ එක
පැහැදිලිවම කරලම පෙන්වන වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. ඔය වීඩියෝ එකේ තියෙන්නේ ඇත්තටම ටයිල් මෝට ඇදලා තියෙන්නේ අපි ඇන්ටික් ලුක් එක අරගන්න. පේන්ට් නොකර ඔක පොඩ්ඩක් වැලිකුලෙන් කපල ඉවර වෙලා ටොප් කෝට් කියලා තියෙන ගඩිය ගන්න ටොප් කෝට් එක අරගෙන ගාලා බැස් කරාම සාමාන්‍යයෙන් ටයිටේනියම් ලුක් එක එන විදිහට තමයි ඒගේ අපි අරගෙන තියෙන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕන ඒ නැටි ගැඩොල් බිත්තියේ ඇතුළත වීඩියෝ එකක් තමයි ඊට පස්සේ පෙන්වන්නේ අපි ඒක සම්පූර්ණයම කපරාදු කරන්නේ නැතුව පොටි ඇදලා තමයි අපි අලංකරණය කරලා තියෙන්නේ. ඔයාලට තව පෙන්වන්න ඊට පස්සේ අපි ඊළඟට පෙන්වන්නේ එකෙත් තිබ්බේ ගැඩොල් බිත්තිය බ්ලොග් ගල් බිත්තියේ ඒකත් කපරාදු නොකරලා පොටි ඇදලා තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මැද පන්තියේ මිනිස්සුන්ට ඉතාමත්ම වටින මොකද වැලි සිමෙන්තිත් නැහැ වැලි ඉතාම වැලි යන්නේම නැහැ. සාමාන්‍යයෙන් ඒ වගේ කරන වැලි කිව්වක් විතර යනවා අපරාධ කරන්න ගිය සිමෙන්ති කොට 3-4ක් යනවා බාස්කුලිය යනවා. ඊට පස්සේ ආයි පොටි අදින්නත් එපා ඒ වෙනුවට තමයි. ඉතින් කියන්න තියෙන්නේ ඇත්තටම මේ සම්බන්ධව ඔයාලා දැනුවත් වෙන්න ඕන. තව විදිහේ ගොඩාක් වීඩියෝස් තියෙනවා අරගෙන ඉන්න ඔයාලට අලුත් වීඩියෝස් මේ මාසවල සම්බන්ධව ඔයාලා දැනුවත් වෙන්න ඕන දේවල් අලංකරණය කරන්න ඕනේ කොහොමද මේ වගේ ගොඩක් වීඩියෝ තියෙන ඔයාලට අරගෙන ඉන්නේ ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න ඉදිරි වීඩියෝ වලින් හැමෝම වීඩියෝ එක දික් කරමින් ඉන්න අපිනවා තින්න ඔයාලට සම්මා සම්බුත් සරණයි.